වීරෙක් කියලා ඉදියාන ප්‍රශ්න නෙවෙයි ජෙනරල්. වීරේ කසරණ වෙනවනේ. වීරේ කසරණ වුණාම වේදිකාවට නැගලා කිව්ව සමහර කතන්දර. දැන් මම එහෙම කීපයක් ජෙනරල්ගෙන් අහනවා මොකද අපේ රටේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා ජෙනරල්. සත්‍ය විශ්වාස කරන්නේ නැහැ. ප්‍රබන්දයේ සමහරලාට විශ්වාස කරනවා. හදලා කියන ප්‍රබන්දය විශ්වාස කරනවා. සත්‍ය විශ්වාස කරන්නේ නැහැ. මම මේ ටික ඇහුවාම මම හිතන්නේ මීට පස්සේ මේකේ සත්‍ය සහ ප්‍රබන්දය මිනිස්සු වටහා ගනි. අහන එක වගකීමක්. එකක් තමයි මට මතකයි ජෙනරල්ට විරුද්ධව නඩුව යන වෙලාවේ දැන් ඔය මේ ආණ්ඩුවෙත් නිලධාරීන් සමහර අය කියලා තිබුණා අපේ ගෙදර බල්ලට දානවා කියලා ISF කියලා. මම විශ්වාස කරනවා ජෙනරල් මේක අහලා නැති කීවරලා. එහෙම කීපා ඉන්නවා. ඔව්. අපේ ගෙදර බල්ලට ISF කියලා දානවා කිව්වා. ඒ වගේම මම අහලා තියෙනවා මේ සොල්දාදුවෙක් ආප්පයක් හදලා දුන්නම අර මැද කහමදේ හරි නෑ කියලා මේ මිනිස්සුන්ට දඬුවම් කරා කියලා. මේ මිනිස්සු කිව්ව එක සහ මේ මේ මේවා තමයි ජෙනරල් මේ කාලේ ප්‍රචාරය වුණේ. ඒ වගේ තව කතාවක් මම අහලා තියෙනවා නිමාඩුවට ගෙදර ආවහම ජෙනරල් තමගේ බිරිඳව මිදුලේ දන ගස්සලා තියෙනවා. ඒ වගේ තව කතාවක් ගියේ කාලේ අඹේ පුස්සේ ඉඳන් ජෙනරල් යනකොට උසස් සීමල් ලැබල යනකොට මොකක් හරි සිද්ධියකදී පහන පත්තු කරන්න ගිය වෙලාවේ ඒක පත්තුන්නේ නැහැ කියලා පොල් තෙල් බෝතලෙම අරගෙන බිරිඳගේ ඔළුවේ ඉඳන් පහළට හැරුවා. මෙන්න මෙහෙම මිනිස්සෙද්ද දැන් දේශපාලනය කරන්නේ. මෙයාද මේ උපාසකයා කියලා පව් ගිය කාලේ හරියට කතා කරා. ඔන්න මං කෙලින්ම ඇහුවා ජෙනරල්ගෙන් බිත්‍රාප්පයක් අද කෙනෙකුට ගැහුවද? එහෙම නැත්නම් තමගේ කොණ්ඩේ කප්පු කාගේ හරි කන කැපුවද? ජෙනරල්ටගේ ISF කියලා කැම්පේන් එක පාවිච්චි කරාම ගෙදර බල්ලට ISF කියලා දානවා කියලා කීයන් හිටියා නේද? ඒ අය දැන් ජෙනරල්ට මුණ ගැහෙනවද? මේව සම්බන්ධයෙන් ජෙනරල්ට පුළුවන් මේක ඇත්තක්ද බොරුද? ඉස්සෙල්ලාම අර ගෙදර බල්ලට මගේ නම දානවා කියපු එක ගැන මම උත්තර දෙන්න. එතුමා දැන් ඇත්තටම මාධ්‍ය නාලිකාවක ප්‍රධානියේ. මට ඔය කතාව ආරංචි වුණෙත් මම හිරේ ඉඳලා ආවට පස්සේ. ඇත්තටම ඡන්දේ දවසරත් මට ආරංචි වුණ නැහැ. හිරගෙදර ඉන්නකොට ආරංචි වුණේ නැහැ. ඊටත් පස්සේ මට ඔය කතාව ආරංචි වුණා. එතකොට ඒ කතාවේ උණුසුමත් ගිහිල්ලා මම හිතන්නේ. ඊට පස්සේ මේ පාර මැතිවරණය ජයග්‍රහණය කළා අපි දවස් දෙකකට පස්සේ. මම හිටියා විපක්ෂ නායක දැන් ගරු අගමැතිතුමාගේ කාර්යාලයේ ඇතුලේ එතුමාත් එක්ක සාකච්ඡාවක් කර කර කරලා මම දොරගාවින් එළියට එනකොට එතන හිටියා චරිතයක් කාන්තාවකුත් හිටියා. මට පස්සේ තේ වැටුණා තේරුම් ගියා දැනගන්න ලැබුණා ඒ ස්වාමි පුරුෂයා සහ බිරිඳ කියලා. ඉතින් මම ඒගොල්ලන්ට ඔබතුමා හම්බුණා කවුරු හම්බුණත් ආගේ ආයිබෝවන් කිව්වා. එතකොට එතුමාත් ආයිබෝවන් කිව්වා. මම ඊළඟට ඇහුවා මේ ඒ ගරු අගමැතිතුමාගේ කාර්යාලේ දොරෙන් එළිය දැන්. දොරගාම එළිය. තව එළියත් වාඩිලෙක් 25ක් විතර. ඊළඟට මම එතුමාගෙන් ඇහුවා ඔබතුමා කවුද කියලා. ඊළඟට එතුමා මං අමුතු විදියට බැලලා මයෙන් ඇහුවා ඔබතුමා මාව අඳුරන්නේ නැද්ද කියලා ඇහුවා. මං කිව්වා නෑ මං අඳුරන්නේ නෑ මං හිතන්නේ නෑ මං ඔයා හම්බෙලා කියලා. එතකොට කිව්වා මම තමයි අහවලා කියලා නම කිව්වා. නම කිව්වා මම කිව්වා ඒ ඔයාද? ඔයා නේද ඔය ගෙදර බල්ලට මගේ නම දානවා කිව්වේ කියලා මම ඇහුවා. එතකොට එයාටත් හුඟක් ලැජ්ජ හිතුණා. මම හිතන්නේ ඔහුගේ බිරිඳ හිටියා එයාටත් ලැජ්ජ හිතුණා. එහෙම කියලා මම හිනා වුණා. එතකොට එයා කිව්වා නෑ ඒ කාලේ කියපු කතානේ කියලා කිව්වා. කිව්වා මම හඳයි හඳ මං ගිහිල්ලා එන්නම් කියලා ගියා. ඒ වටේ හිටපු අය හුඟක් හිනා වෙනවා මම දැක්කා ඒක විනෝදයක් ලැබුවා. ඔව්. ඉතින් එවැනි දේවල් වෙලා තියෙනවා මේ දේශපාලනේ. මං හිතන්නේ එවැනි දේවල් කිව්වම චරිත ඝාතනය කරන්න වෛරයෙන් කතා කරාම යම් කිසි දවසක ඒගොල්ලන්ට මේ වචන ගිල ගන්න වෙනවා. ඒ වචන වමාරන්න සිද්ධ වෙනවා. විතරප කතා. ඔව් දැන් ඒක උපුල් ඔය කතා ගොඩක් තිබ්බනේ. ඔව්. ඔය කියපු දේවල් ඇත්තටම හමුදාවේ වෙලා තියෙනවා. ඒව හදපුවාම නෙමෙයි. හමුදාවේ නිලධාරියෙක් හිටියා. අපට වඩා ගොඩක් ජ්‍යෙෂ්ඨයි. අපට වඩා හිතන්නේ අවුරුදු 10ක් කටත් වැඩි වගේ ජේෂ්ඨයි. ඔහුත් ජෙනරල් කෙනෙක් කියලා විශ්‍රාම ගියා. මම ඔබතුමා මේ අහපු ඉඳන් මේ කතාවට යන ටික වැඩි වෙද්ද නැහැ ටිකක් කියන්න ඕනේ. ඔහුට මේ වගේ ඊටාම විකෘති මනසක් තිබුණා. ඔහු නමුත් ඉතා දුර්වල චරිතයක්. ක්‍රීඩා කරලා නැහැ. ක්‍රීඩා පිටියකටවත් යන්නේ නැහැ. මිතුරු ආශ්‍රය කරන්නේත් නැහැ. සාමාන්‍යයෙන් අර නිලධාරී නිවාසවල තියෙන පොඩි තැබෑරුමක් තියෙනවානේ. අවසරය යාළු එකතු වෙනවා. ඒ වගේ වට යන්නේත් නැහැ. එහෙම චරිතයක්. ඔහුගේ බිරිඳ ගුරුවරියක් හැටියට හිටියේ.
ඒ බිරිඳගේ තාත්තත් හමුදාවේ හිටියා බ්‍රිගේඩිය කෙනෙක් හැටියට. ඒ බිරිඳ අන්තිම කාලේ ඒ පාසල් බස් රථේ හිටපු කොන්දොස්තරත් එක්ක එයා ගියා මේ නිලධාරියා දාලා. එවැනි ජීවිතයක් ගත කරේ. ඒ නිලධාරියා ඔය කියපු දේවල් කරා. ඒ කාලේ මුළු හමුදාවේම ඔය කට්ටිය දන්නවා ඒක. අපට වඩා අවුරුදු මම හිතන්නේ 10ක් ඒ නිලධාරියා ජෙනරල් කෙනෙක් වුණා. එයා ජෙනරල් වෙනකොට මම හිතන්නේ මම ලෙෆ්ටියන් කර්නල් කෙනෙක් ඉතල. ඒ නිලධාරියා වකරා. ඊට අමතරේවත් ඒවා කරා. අර වේටර් කෙනෙක් අත හොදන්නගෙන ආපු වතුර කෝප්පේ රස්නේ වැඩි වෙලා ගාන්න නිවිලා තියෙන නැතුව බලෙන් අල්ලන් අත දාගෙන ඉඳලා තියෙනවා එයා අතේ දීබිවුළු වෙනකම් වේටර්ගේ. ඒ වගේ ඒක තිබුණේ නැහැ ඔය පොතේ. එයා ගැන ඔය වගේ කතා පහක් හයක් තිබුණා. ඔව්. ඇත්තට මේ සමහර ඒවා නම් ඔය පොල්තෙල් කතාව නම් මම අහලා තිබුණේ නැහැ. ඔව්. ඒක මං හිතන්නේ අනිත් අය දණන් ඉන්නේ නැති. නමුත් බිරිඳ දණගස්සගෙන හිටපු එක මිදුලේ නෙවෙයි එයා බොන කන්ද කොහෙද බොනකොට ඒ වගේ හිරියර කරලා තියෙනවා. ඊට පස්සෙත් ඒ නිලධාරියා හිටියා මම සමුළු නිවාසවල ඉන්නකොට කනිෂ්ඨ නිලධාරියෙක් හැටියට ඒ නිවාසවල හිටියා. එතකොට බිරිඳ ඒ නිලධාරියා අතහැරලා ගිහිල්ලා අපට ඇහෙනවා සමහරවිට ඒ නිලධාරියාට ඇඩ්වාන්ස් ලෙවල් පන්ති විතර දුවක් හිටියා. ඒ දුවටත් හරිම දරුණු විදියට කතා වහ කරන එකට ඇහෙනවා අහල ගෙවල් වලට. හැබැයි මේ නිලධාරියා ගැන එකක් මම කියන්න ඕන. ඒවා ඒ කාලේ හැමෝම කතා කරා. හැමෝම ඔය කතාව ටික දැනගෙන හිටියා. ඔය බිත්තර අප කතාව ඔය ඔක්කොම. ඒ නිලධාරියා මේ රටේ කලින් හිටපු ජනාධිපතිගේ හොඳම යාළුවෙක්. ඒ නිලධාරියා හමුදාවෙන් ඉස්රාම ගියාම මේ රටේ කලින් හිටපු ජනාධිපතිතුමා එතකොට කර්මාන්ත ඇමති. එයා ගාවට ගිහිල්ලා වෘත්තීය පුහුණු අධිකාරිය සභාපතියලා හිටියා. මෙයා යට එයාගේ හොඳම යාළුවේ. එයාත් ඔය කතා ඔක්කොම දැනගෙනත් ඉන්න ඇති. ඒ දේවල් සිද්ධ වෙන තැන්වල ඉන්නත් ඇති. ඉතින් ඒ ආකාරයට තමයි මම හිතන්නේ ඔය කතා ටික එළියට එන්න ඇත්තේ. ඉතින් ඒ අපට මඩ ගහනකොට දන්නව ඔක්කොම අතන වෙන්න මෙතන වෙන්න ජරා කතා තව හුඟක් ඒවා තිබුණා. අර ඒ පොතක් මං ගා තාම තියෙනවා. ඒ පොතේ තියෙනවා මම මේ ඒ පොත මුද්‍රණය කරලා මේ ළඟදී පළාත් සභා ඡන්දකාලේ නුගේගොඩ මුද්‍රණාලයේ අපි ඇල්ලුවා. පොත් 10000ක් විතර මුද්‍රණය කරනකොට අදත් ඒ පොතේ කොපියක් ගෙනා මම කාර්යාලයට එක්කෙනෙක් ඒ නඩුව ගන්න නැවත සොයලා බලන්න. එතකොටත් මම මේ බලනකොට මම දැක්කෝවා තියෙනවා. ජෙනරල් දැන් මම දේශ